ආයුබෝවන් කාලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 17 දක්වා ඉහළට නව ස්ටිකර් ක්‍රමවේදය ඇරඹේ ස්ටිකරය වළංගු වන්නේ කොළඹට ඇතුළු වීමට සහ පිටවීමට පමණයි ලංකාව පුරා යෑම තහනම් සංචරණ සීමා උල්ලංඝනය කළොත් නිරෝධායනයට පොලිසිය කියයි තවත් කොවිඩ් මරණ 46ක් වයස අවුරුදු 70වත් 79ත් අතර පුද්ගලයන් 15ක් ඒ අතර 13ක් නිවසේදී මිය ගිහින් මෙරට සමස්ත කොවිඩ් මරණ 1742 දක්වා ඉහළට රට ලොක්ඩවුන් කළාට රජයට ස්තුතිවන්ත වෙනවා වෙන්න තිබ්බ ලොකුම ව්‍යසනයක් වැළකුණා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි සංචරණ සීමාවලට යටත්ව දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට රටක් සංවර්ධනය කරා ගෙන යාමට අවශ්‍ය සාමූහික දේශපාලන නායකත්වය ජවි පිට තියෙනවා අනුර කියයි දැන් දේශීය පුවත් අත්‍යවශ්‍ය සේවා වලට අයත් නොවන පුද්ගලයන් සංචරණ සීමා උල්ලංඝනය කළහොත් ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර කොළඹට ඇතුළු වන වාහන සඳහා නව ස්ටිකර් ක්‍රමවේදය හඳුන්වා දීම අද සිදු වුණා. අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට ඇතුළු වන වාහන වෙනුවෙන් විවිධ වර්ණවලින් යුත් ස්ටිකර් 11ක් හඳුන්වා දීමේ වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ වුණා. සංචරණ සීමා බලපැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව සඳහා අදාළ ස්ටිකර් වළංගු වන බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස හඳුන්වා දුන් ස්ටිකර් අතර කොළ වර්ණයෙන් යුත් ස්ටිකරය සෞඛ්‍ය සේවාවල පුද්ගලයින්ටත් ලානිල් පැහැති වර්ණය ත්‍රිවිධ හමුදාව සහ පොලිස් වාහනවලටත් හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම දම් වර්ණය පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා සපයන පුද්ගලින් සඳහාත් ලාතුඹුරු වර්ණය ආනයන අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ශ්‍රේෂ්ඨරයට අයත් පිරිස සඳහාත් හඳුන්වා දුන්නා. කහ වර්ණය අත්‍යවශ්‍ය සැපයුම් සම්බන්ධයෙන් රතු වර්ණය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා කිරීම සඳහාත් තැඹිලි වර්ණය මාධ්‍ය සහ සංනිවේදන ආයතන සඳහාත් හඳුන්වා දෙනු ලැබුවා. සුදු වර්ණය විදේශගත වීම සම්බන්ධ කටයුතු සඳහා හඳුන්වා දුන් අතර කළු වර්ණය මානුෂීය හේතුන් එනම් අවමංගල්‍ය වෛද්‍ය පරීක්ෂණ ඖෂධ ගැනීම සඳහා හඳුන්වා දෙනු ලැබුවා. අළු වර්ණය හඳුන්වා දී ඇත්තේ පිසු ආහාර සහ ඩිලිවරි සේවා සඳහායි. මාර්ග බාධක කිහිපයකදී එකම වාහනය නැවත පරීක්ෂා වීම වැළැක්වීම සඳහායි මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ. අවස්ථාවලදී ප්‍රමාදයට පත්වීම අපහසුතාවයට පත්වීම යන කාරණා සලකා බලා අද සිට විශේෂ ස්ටිකර් ක්‍රමවේදයක් හඳුනා දෙනු ලැබුවා. ඒ අනුව අදාළ වර්ණ 11කින් යුතුව මෙම ස්ටිකර් නිකුත් කරනු ලබනවා. ඒ ස්ටිකරය සුරක්ෂිතව තබා ගැනීමට ඔබ කටයුතු කර යුතුයි. ඔබේ වාහනේ හෙට දිනේදීත් අද දිනේ පැමිණීමට නොහැකිව අත්‍යවශ්‍ය සේවාවන් සමාජික සමාජිකාවන්ට මෙම ස්ටිකර් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අනිද්දා දිනේදීත් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් මෙම ස්ටිකරය වළංගුවන්නේ යම් කිසි ප්‍රදේශයක සිට කොළඹ නගරයට ඇතුළු වීමට සහ පිටවීමට පමණයි. ඒ නිසා එම අදාළ පුද්ගලයින්ට මෙම ස්ටිකර භාවිතා කරමින් ශ්‍රී ලංකාව පුරාම ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම ස්ටිකරය ඇලවීම මගින් සම්පූර්ණ මුක්තියක් කිසියෙකුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ස්ටිකරය අලවා තිබුණත් හදිසි පරීක්ෂාවක් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. Oh, not yet.
ඊයේ පොලිස් මූලස්ථානයේ මගින් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුව ශ්‍රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වෙත යම් කෙනෙක් අත්‍යවශ්‍ය සේවාවල සමාජිකී නොවන අවස්ථාවකදී ඔවුන් මාර්ග නීති උල්ලංඝනය කර තිබෙනවා නම් සංචාරණ නීති උල්ලංඝනය කර තිබෙනවා නම් ඔවුන්ට නීත්‍යානුකූලව ගන්නා ක්‍රියාමාර්ග වලට අමතරව නිරෝධායන රීතීන් යටතේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන ලෙසට මේ උතරේ ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 913ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා සංචරණ සීමා පැනවූ කාල සීමාවේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 24858ක් कोविड-19 वायरस आसादने वी मेरठ सिद्ध ऊ तवात मरना हाथलिस खायक पिलिबंदव अद पेरवरुवे वार ताऊना इन पुद्गलिन दहतों देने को निवसेदी मियोगोस अतिबवाई राज्य प्रवृत्ति डिपार्टमेंट द्वारा निवेदने कले कोविड-19 वायरस आसादने वी मेरठ सिद्ध ऊ तवात मरना हाथलिस खायक पिलिबंदव अद पेरवरुवे वार ताऊना අදාළ කොවිඩ් මරණ සියල්ල පසුගිය මේ මාස 17 වනදා සිට ජූනි මාස 5 වනදා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මේගේ පුද්ගලින් අතරට කාන්තාවන් 23ක් හා පිරිමි පුද්ගලින් 23 දෙනෙකුද ඇතුළත්. ඒ අතරින් පුද්ගලින් 13 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මේකේ සංඛ්‍යාව 31ක්. එසේම රෝහල්ගත කරන අවස්ථාව වන විටද පුද්ගලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 20ත් 29ත් අතර එක් පුද්ගලෙක් වයස අවුරුදු 30ත් 39ත් අතර එක් පුද්ගලෙක් වයස අවුරුදු 40ත් 49ක් අතර පුද්ගලින් සිව් දෙනෙක් වයස අවුරුදු 50ත් 59ත් අතර පුද්ගලින් 6 දෙනෙක් වයස අවුරුදු 60ත් 69ත් අතර පුද්ගලින් 7 දෙනෙක් වයස අවුරුදු 70ත් 79ත් අතර පුද්ගලින් 15 දෙනෙක් වයස අවුරුදු 80ත් 89ත් අතර පුද්ගලින් 11 දෙනෙකු හා වයස අවුරුදු 90ත් 99ත් අතර එක් පුද්ගලයෙකුද මෙලෙස මියගොස් ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1742 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2976 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වුණා. අදාළ රෝගීන් සියලු දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 805ක්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බීකම ප්‍රදේශයෙන් රෝගීන් 155ක්, නිට්ටඹුවෙන් 92ක්, සීදුවෙන් 78ක්, මීකමුවෙන් 69ක්, කොච්චිකඩේ ප්‍රදේශයෙන් 59ක්, ගම්පහ ප්‍රදේශයෙන් 52 දෙනෙකුට වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 589ක්, කළුතරින් 300ක්, ගාල්ලෙන් 98ක්, මාතරෙන් 10ක්, හම්බන්තොටින් 60ක්, රත්නපුරින් 94ක්, කෑගල්ලෙන් 79ක්, මොනරාගලින් 10ක්, බතුලින් 14 දෙනෙකු වාර්තා වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 128ක්, මහනුවරින් 97ක්, මාතලෙන් 51ක්, මඩකලපුවෙන් 73ක්, අම්පාරෙන් 32ක්, ත්‍රිකුණාමලයෙන් 9ක්, අනුරාධපුරින් 107 දෙනෙකුට වාර්තා වී තිබෙනවා. පොළොන්නරුවෙන් 60ක්, කුරුණෑගලින් 79ක්, පුත්තලමෙන් 34ක්, වවුනියාවෙන් 85ක්, මන්නාරමෙන් 3ක්, මුලිත දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 26ක් හා කිරිනොච්චෙන් කොවිඩ් රෝගීන් 21 දෙනෙකුට වාර්තා වී තිබෙනවා. යාපනය දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දින කොවිඩ් රෝගීන් 112 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඒ අනුව ඔවුන් පූර්ණ කොවිඩ් මර්ධන ඉන්නත්කරණයට ලක්ව ඇතනම් පමණක් මෙරටට පැමිණ නිවෙස් නිරෝධායනයට අවස්ථාව හිමිවනවා. ඉන්දියාව, වියට්නාමය, දකුණු අප්‍රිකාව හා දකුණු අමරිකානු රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට මෙය අදාළ වන්නේ නැහැ. කොවිඩ්-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කරන කටයුතු ඊයේ දිනත් සිදු කෙරුණා. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දින පුද්ගලින් 146 දෙනෙකුට එන්නත් කර ඇති අතර සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුද්ගලින් 4479 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. ගර්භණී මවරුන්ට එන්නත ලබා දීම පිළිබඳව පැහැදිලි උපදේශයක් ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මුල් තුන් මාසයේ තුල මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ඉන් පසුව අයට තමා මේ එන්නත ලබා දෙන්නේ. මේ මොහොතේදී පවතින තත්ත්වය යටතේ මේ එන්නත ලබා දීමට පෙර විශේෂඥ ප්‍රසවහා නාරි වේද වෛද්‍යවරයෙකු විසින් යම් කිසි ආකාරයක ඇසෙස්මන්ට් එකක් කරලා ඒ පිළිබඳව ඔවුන්ගේ නිර්දේශත් සමග තමා මේ එන්නත ලබා දෙන්නේ. ඉදිරියේදී නැවත මේ පිළිබඳව සමාලෝචනය කරන තෙක් මේ ආකාරයට තමා මේ එන්නත ලබා දීම කරගෙන යන්නේ. අපි දැනට සුමාන දෙකකට පෙර ආතුව රටේ තත්ත්වය ගැන සලකා බැලුවොත් ඒ අවස්ථාවේදී අපිට
කෝවිඩ් රෝගීන් ඉතා විශාල වශයෙන් හම්බ වුණා සමාජයෙන් ඒ වගේම රෝහල්වල කෝවිඩ් රෝගීන්ව බලා ගන්න බැරි තරමටමම රෝහල් පිරි ඉතිරි පවතුනා ඒ අවස්ථාවේදී මේ අපගේ අතිගරු ජනාධිපති සහ මේ රජය විසින් මේ ප්‍රකාශයට පත් කරපු නම් ලොක්ඩවුන් කියන මේ ඉතාමත් ප්‍රඥාවන්ත මාර්ගය නිසා අපිට බොහෝ දුරට වෙන්න තිබුණු ව්‍යසනයක් වළක්වා ගන්න පුළුවන් වුණා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෙනුවෙන් මම ඒ ගැන රජයට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඉතින් අපි එදා සිට අද වෙනකම් බැලුවොත් මේ රෝගයේ හැසිරීම අනුව අපි මේ වෙන විට දකින්නේ රෝගීන්වත් මරණත් මේ අපේ අගුළු දැමීමට පෙර ආතුව බෝ වෙච්ච රෝගීන් තමයි දැනෙන්නේ. එතකොට අපිට මේ රෝගය බෝ වෙලා මරණ ඇතිවීමට සම්බන්ධව කාලය සාමාන්‍ය සුමාන දෙකකට වඩා සුමාන 3ක් මාසයක් වගේ අතර පරතරයක් තියෙනවා මේකේ මේ වෙනස දකින්න. ඒක නිසා අපිට තවම අපේ මේ අගුළු දැමීමේ එන ප්‍රතිඵල දැකීමට කල් මදි. තව ඉස්සරහට අපි ඒ සම්බන්ධව බලාපොරොත්තුෙන් සිටින්නට ඕන. මේ අතර පවතින සංචරණ සීමාවලට යටත්ව දිස්ත්‍රික්ක 11ක ග්‍රාමනිලධාරීව සම්හා ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද අලුයම 4 සිට ක්‍රියාත්මක වන පරිදි පවතින සංචරණ සීමාවලට යටත්ව රත්නපුර, ගම්පහ, නුවරඑළිය, ත්‍රිකුණමලය, මාතලේ, මුලතිව්, යාපනය, කොළඹ, මඩකලපුව, කළුතර සහ ගාල් යන දිස්ත්‍රික්කවල ග්‍රාමනිලධාරීව සම්හා ප්‍රදේශ රැසක් මෙලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුත්ලින් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කැලණිගඟේ ජල මට්ටම ක්‍රමෙන් අඩු වීමත් සමග කොළොන්නාව වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ රසක ගං වතුර අවධානම පහව යමින් පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. දිවයින ප්‍රදේශ කිහිපයකට පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් සිදු වූ ආපදා නිසා පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. පුද්ගලයන් 2 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින අතර ආපදා හේතුවෙන් සිදු වූ අනතුරු වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 5 දෙනෙක්. සමස්ත දිවයිනෙම දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 88කට මෙම කාලගුණික තත්ත්වයේ හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අද දිනේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. කැලණිගඟ මිටියාවතර දැඩි බලපෑම් එල්ල කළ ගංවතුර තත්ත්වය මේවන විට ක්‍රමයෙන් පහව යන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. පහත් බිම් රැසක ගංවතුර අවදානම අවම වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. කැලණිගඟේ ජල මට්ටම අඩු වීමත් සමග දොම්පේ මල්වාන ප්‍රදේශයේද මේවන විට ක්‍රමයෙන් ගංවතුර බැස යන ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංවතුරෙන් විපතටපත් ජල්තර හේන්පිට ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා පාරුවක නැගී එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ගම්පහ ප්‍රදේශයේද ගම්මාන් රැසක් ජලයෙන් යට වී තිබූ අතර මේ අද පෙරවරුවේ ගම්පහ ප්‍රදේශයේ දිස් වූ ආකාරයයි. කළුගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ අඟුරු අතට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබුණා.
ගින්ගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී තිබූ අතර ගංගතුරු තත්ත්වයත් සමග වක්වැල්ල ප්‍රදේශයේ නිවසකට පැමිණි නාගයෙක් තරුණයන් පිරිසක් විසින් අල්ලා ජනශූන්‍ය ප්‍රදේශයකට මුදා හැර තිබෙනවා මැදිම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කාසල් රී සහ මෞසා කැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළා. කාසල් රී ජලාශයේ පිටාර මට්ටම අඩි 155ක් වන අතර මේ වන විට එය අඩි 153 දක්වා ඉහළ ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ. මෞසා කැලේ ජලාශයේ පිටාර මට්ටම අඩි 120ක් වන අතර එම ජලාශයේ ජල ධාරිතාව අදාළියම වන විට අඩි 115 දක්වා ඉහළ ගොස් තිබුණා. රත්නපුර දිස්ත්‍රික්ක के एलपात प्रादेशिक लेखम कोट्टाशे प्रदेश रैसक सतीक पमन कालयक तिस्से गंगवतुर बेस नोयाम हेतुवेन कृषि कर्मांतेट दैडी बलपैम एल्लवी तिबेनवा बित्तर वी वपुरा दिन तुनकट पसु गंगवतुर तत्वे एतिवी एति अतर लिंग रैसक जलेन यटवीमत समग एम जनताव पानीय जल गटलुवकटद मुहुन पासिटिनवा වරකාපුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් අල්ගම ඉහළගම තල්ගහ දිනිය ග්‍රාම නිලධාරී වසම්වලට ඇදහැරුණු අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් එම ප්‍රදේශවල නායෑමේ අවධානමක් පවතිනවා. රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා. කාලගුණ තත්ත්වය වෙනස් වීම ගැන අද වෙනකොට අපි සතුටටපත් වෙනවා. ඒ වගේම කඩිනමින් මේ සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න දිසාපති කාර්යාලය වගේම වරකපොල සහ අරණායක මාවනෙල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කිරීම පිළිබඳව අපි සතුටටපත් වෙනවා. අවශ්‍යතාවයේ අනුව ඒ සඳහා සියලු දෙනාටම ඉඩම් ලබා දෙන්නත් ඒ වගේම නිවසක් සදා ගැනීම සඳහා ඒ සියලු දෙනකටම ලක්ෂ 16ක මුදලක් ලබා දෙන්න රජය මගින් කටයුතු කරනවා. ඊයේ දිනේ සිට අපි නිරීක්ෂණය කරා පොළොවේ යම් යම් පැල්මවල් ඇති වී තිබෙනවා. ඒ කියන්නේ මාර්ගය අතරින් පැල්මල් ඇති වෙලා තිනේ ගෙවල් වල පිපුරුම් ඇති වෙලා තිනේ ක්‍රමෙන් ක්‍රමෙන් ඈත් වීම තත්ත්වයක් අපි නිරීක්ෂණය කරා. අපි දැනුවත් කරා ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයට මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ අනුව අද දින ඔවුන් කණ්ඩායම් දෙකක් පරීක්ෂා කිරීම කටයුතු කරනවා. පෙරාදිනිය පැණිදිනිය ශ්‍රී භාරතී විද්‍යා පිරිවෙනේ පැතිබැම්මක්ද පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ ඊයේ කඩා වැටී තිබුණා. මෙතර කොළඹ ගාල්ල ගම්පහ කලුතර මහනුවර කෑගල්ල මාතලේ නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති නායෑමේ අවධානම් නිවේදන තවදුරටත් වළංගු වෙනවා. රටක් සංවර්ධනය කරා ගෙන යාමට සාමූහික දේශපාලන නායකත්වයක් අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය හැකියාව ජනතා විමුක්ති පෙරමුණට පවතින බවත් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ විසඳුම මොකක්ද යන මැයින් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමි. පවුලක් ගොඩනගෙනව යරනකොට රටක් ගොඩනගෙන්නේ නැහැ. රටක් ගොඩනැගීම සඳහා සාමික ක්‍රියාවලියක් අවශ්‍යයි. සාමික දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. මේ රටේ සාමික දේශපාලන නායකත්වයක් තිබෙනවා නම් ඒ තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සහ අපි ඒක රාජසවි තිබෙන බලවේගයන්ට පමණයි. අපි යෝජනා කරන්නේ තනි ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි සාමික දේශපාලන නායකත්වයක් මේ රට ගොඩනගන්න දෙන්න ඕන. ඊට පස්සේ මේ රටේ කර්මාන්තකරුවා, ව්‍යවසායකයා තමන්ගේ පංගුව බාර ගන්න ඕන. මෙරට රාජ්‍ය සේවී අපි දන්න ආසන්න වශයෙන් ගත ලෝක විශාලම ලොකුම රාජ්‍ය සේවක අපිට තිබෙනවා. රාජ්‍ය සේවක අතිශය අතෘප්තිමත් පුද්ගලයෙක් බවට පත් වී තිබෙනවා. උපාධිධාරීන් ලක්ෂ 11ම එකහමාරක් පමණ පහුගිය කාලේ බඳවාගෙන තිබෙනවා. ඒ ලක්ෂ එකහමාරේ සංවර්ධන නිලධාරී, බැඳෙන කොට සංවර්ධන නිලධාරී, බඳින කොට සංවර්ධන නිලධාරී, ගෙදර යන්නේ සංවර්ධන නිලධාරී ලෙස. සේවා ව්‍යවස්ථාවක් නේ. උසස්ීමේ ප්‍රතිපාටියක් නේ. එනිසා මේ රාජ්‍ය සේවය යලි ප්‍රතිසම්බිධාන කළ යුතු වෙනවා. ඒ රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයත් කර්මාන්තකරුවත් මේ සියල්ල දේශපාලන නායකත්වයක් එක් රැස් කරගත්තු සාමික වැඩපිළිවෙළක් ඕන. මේ රට ගොඩනැගීම තනි පුද්ගලයෙක්ගේ තනි වුවමනාවට කල හැක්කක් නොවේ. අපි හැමදෙනාම යම් කැපකිරීමක් පරිත්‍යාගයක් මෙහෙයවීමක් කරන්න සූදානම් නම් මේ රට ගොඩනැගිය හැකියි. එක්ස්ප්‍රස් පර් නෞකාවේ කපිතාන්වරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. को
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සතපුම් 9.5 පහක දුරින් නැංකුරම්ලා තිබූ MV Express Pearl නෞකාව ගිනිගැනීමට ලක්ුණේ මැයි මස 20 වනදායි. මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා. ඒ අනුව නෞකාවේ නවතම තත්ත්වය සොයා බැලීමට ඊයේ දින නාවික හමුදාවේ කිමිතුම්කරුවන් පිරිසක් නෞකාව නිරීක්ෂණය කරනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් නෞකාව නිරීක්ෂණය කරනු ලැබුවා. මෙලෙස ගිනිගෙන මුහුදුපත් වෙමින් පවතින MV Express Pearl නෞකාවේ කපිතාන්වරයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ නැවෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයාද මෙලෙස අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටීමට නියමිත බවයි. Pearl Express නෞකාවේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ 20කට ආසන සංඛ්‍යාවක් සටහන් කරලා තියෙනවා. අදාළ නැවේ කපිතාන්වරයා ඒ වගේම එහි ප්‍රධාන ඉංජිනේරුවරයා සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයා අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. ඔවුන්ට කොළඹ අලුත් කඩේ අධිකරණයේ පෙනී සිටින ලෙසට අධිකරණයේ නොතිසි නිකුත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සම්බන්ධව මෙම Pearl Express නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know Then. අපි හැමෝටම හැම මොහොතකදීම අත්‍යවශ්‍ය දෙයක් තමයි තොරතුරු. එදිනදා ජීවිතයේ කටයුතු කිරීම සඳහා රටේ තුටේ සිදුවන සියලුම දේ දැනගැනීමේ විවිධ ක්‍රම අප අනුගමනය කරනවා. ඉන් කෙටි පණිවිඩ සේවයට නැත්නම් SMS සේවයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානය. SMS යවුවට SMS බැලුවට මොකක්ද මේ SMS කියන්නේ? SMS ඉතිහාසය මොකක්ද? Do you know තුලින් අපි ඒ ගැන සොයා බැලුවා. තාක්ෂණීය වර්ධනය වීමත් සමග බිහි වූ SMS සේවාවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ෆින්ලන්තයේ මැටි මැකුනන්. SMS සේවාව මුල් දිනවල යොදාගෙන තියෙන්නේ ජංගම දුරකථන ග්‍රාහකයින්ට නොයෙකුත් දැනුම් දීම් සිදු කිරීමටයි. ඒ කාලේදී SMS පණිවිඩ යැවීමේ හැකියාව පැවතියේ ජංගම දුරකථන සේවා සපයන ආයතනවලට පමණයි. නමුත් 1990 වසර වන විට පෞද්ගලික පණිවිඩ සඳහා SMS භාවිතය ඇරඹුණා. ලෝකේ පළමු SMS පණිවිඩය යවා තිබෙන්නේ 1992 වසරේ දෙසැම්බර් මාසයේ දෙවනිදා. එම කෙටි පණිවිඩයේ සටහන් වී ඇත්තේ මෙරි ක්‍රිස්මස් ලෙසින් නත්තල් සුබපැතුම් පණිවිඩයක්. නමුත් එම දිනවල පැවති ගිණුම් කරන දුර්වලතා නිසා කෙටි පණිවිඩ සේවාව දියුණු වූයේ සෙමින්. එක් ජංගම දුරකථනයකින් යවනු ලබන කෙටි පණිවිඩය පළමුවෙන්ම කෙටි පණිවිඩ සේවා මධ්‍යස්ථානයක් වෙත ළඟාවනවා. එම පණිවිඩය ගිණුම්ගත කර ගැනීමෙන් පසුවයි පණිවිඩය ලබන්නා වෙතට යොමු කරන්නේ. එම ග්‍රාහක දුරකථන ක්‍රියා විරහිත නම් නැවත වරක් එම පණිවිඩය යොමු කරනවා. Do you know? දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට දිනේ සඳහා පමණක් සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ කථානායක මහින්ද යපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී. ඒ අනුව හෙට දිනේ පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිතයි. මොනරාගල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් බුත්තල පොලිස්බල ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව නගර කෝවිල් විරළි ප්‍රදේශයේ අද සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96ක් සොයාගෙන තිබෙනවා. මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 28කට අධික වන බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් සෙල්ලබව දෙක ප්‍රදේශයේ නිවසක තිබී මියගිය අඹසැමි යෝලකගේ මලසිරුරු වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම අඹසැමි යෝල සියදිවි හානි කරගෙන ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. පෞද්ගලික බැංකුව අද සිට සතියක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. मेरठ प्रधान पेले पौद्गलिक वाणिज्य बैंक के हिप्याक अद एनम जूनी मस हन दासीट सतीक काल्या वसाद मीमट तीरणे करतीबेनवा एनु सामान्य बैंक सेवा संध रटपुर अति तम सीरम शाखावन वसातमन बबाई अदाल पौद्गलिक बैंक उपवसाने राटे पावतिन संचरण सीमावन हेतुन मेम तीरणे गेनेति बबद अदाल बैंक विसे निकुत्कल निवेदन संधान मे अणु कमर्शियल संपत् सेलान डीएफसीसी नेशन ट्रस्ट अमाना सह यूनियन बैंक मेलेस सतियापुरा सी शाखा जाले वसातमन බවට දැනුම් දී තිබෙනවා. අදාළ පුද්ගලික වාණිජ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ජූනි මාස 7 වනදා එනම් අද දින සිට ජූනි මාස 13 වනදා දක්වා පුරා සතියක කාලයක් වසා දමනු ඇති. මෙම පෞද්ගලික වාණිජ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ගනුදෙනු කටයුතු සඳහා සිය ඩිජිටල් බැංකු සේවා යොදා ගන්නා ලෙසයි. කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියේ රාජ්‍ය බැංකු කටයුතු නියමිත පරිදි සිදු කෙරෙන බවයි. කෙසේ වෙතත් රට තුල සංචරණ සීමා පැනවීමේ අනතුරුව විශේෂයෙන්ම පෞද්ගලික වාණිජ බැංකුව සිය ශාඛාවන් විවෘත කර තබන වේලාවන් වෙනස් කිරීමකටද ලක් කර තිබුණා. ජනතාව සඳහා සේවා ලබා දීමේදී එම බැංකු දවසේ කෙටි කාල සීමාවක් සඳහා විවෘත කර තිබීම හේතුවෙන් ගනුදෙනුකරුවන්ද දැඩි අපහසුතාවයකට පත්වන අයුරු දක්නට ලැබුණා. සාමාන්‍යයෙන් බැංකු ශාඛා සවස 3 දක්වා විවෘතව තිබුණද ඇතම් අවස්ථාවන් වලදී පස්සරු 1ට පස්සරු 12ට වැනි කාල වේලාවන් වෙන් කර ගනිමින් වාණිජ බැංකු සිය ගනුදෙනු කටයුතු අවසන් කිරීමට පියවරගෙන තිබුව අතර මේ හේතුවෙන් ජනතාව විවිධ අපහසුතාවයන්ටද පසුගිය කාලය තුල ලක් වුණා. රට තුල සංචරණ සීමා පනවා තිබුණද අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහ ජනතාවට ඉන් සිදුවන අපහසුතාවය අවම කිරීමට රජය විසින්ද විවිධ ක්‍රමෝපායන් සහ විධි ක්‍රම සකස් කර තිබියදීත් වාණිජ බැංකු සිය ශාඛාවන් මෙලෙස වසා දැමීමෙන් ජනතාව තවදුරටත් අපහසුතාවයට පත්වුණු නොඅනුමානයි. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහනපත් විකාශයේ මින්නිමවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.